निर्देशයක් කරනවා නම් රසායනාගාර සේවාව සම්බන්ධයෙන් කිසියම් ප්‍රතිපත්තියක් අනුමත කරනවා නම් ඒක පටන්ගත යුත්තේ රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හරහා ඊට අදාළ වෘත්තීයවේදී ආයතන හරහා නමුත් ඒ ප්‍රතිපාදන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් රසායනාගාර සේවාවට නැත්තම් ඒ තීරණය ගැනීමත් රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් හරහා නෙවෙයි නම් කරන්නේ ඊට අදාළ වෘත්තීයවේදී ආයතනින පැත්තක නම් මේ මිලදී ගැනීම අරගෙන කොහේ හරි තීරණය කරන දේවල් තොග ගෙනල්ලා මෙතෙන්ට ගෙනාවයි කියලා මේ කොරෝනා පාලනය කරන්න බෑ ඒ නිසා අපි පැහැදිලිවම කියනවා අද වෙනකොට මේ ප්‍රතිපාදන පාලනය කිරීම එහෙම නැත්තම් ප්‍රතිපාදන පරිහරණය කිරීම ඒ වගේම පරිත්‍යාග පරිහරණය කිරීම පරිත්‍යාග ලබා ගැනීම මේ කියන සියලු කාරණා යම් කිසි විකෘති තත්වයකට පත් වෙලා තියෙනවා මේ තත්ත්වය වහාම නිවැරදි විය යුතුයි මේ විකෘති තත්ත්වය අද බාහිර පරිසරයට ගිහිල්ලා තියෙනවා පාර්ලිමේන්තුවට ගිහිල්ලා තියෙනවා ස්වාමින් වහන්සේලා රණ්ඩු වෙන තැනට ගිහිල්ලා තියෙනවා දේශපාලන පක්ෂ රණ්ඩු වෙන තැනට ගිහිල්ලා තියෙනවා බාහිර පරිසරයේ මාධ්‍ය ආයතන රණ්ඩු වෙන තැනට ගිහිල්ලා තියෙනවා මේ සියල්ලට යම් ප්‍රමාණයකට සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් වග කිය යුතුයි මේ නිලධාරීන් මේ කටයුතු තමන්ගේ වපසරිය තුල කටයුතු නොකිරීම සහ මේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය නිසිතැනින් කරන්නේ නැති එකේ ගැටලු සාගත තත්වයක් තියෙනවා. ඒ නිසා අපි ජනාධිපතිවරයන් ඉල්ලනවා මේ වහාම පාලනය කළ යුතුයි. රසායනාගාර සේවාවේ සියලු කටයුතු රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හරහා සිද්ධ විය යුතුයි. මේ ප්‍රතිපාදන ලබා දීමේදී ඔහු හරහා එය සිද්ධ විය යුතුයි. එහෙම නැතුව ලෝක බැංකුවට ඕන විදිහටවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයට ඕන විදිහටවත්, ගෝලීය අරමුදල ව්‍යාපෘති අධ්‍යක්ෂකට ඕන විදිහටවත්, මේ ව්‍යාපෘති අධ්‍යක්ෂකලා යටතේ ඒගොල්ලන්ට ඕන විදිහට මේ මුදල් පරිහරණය කරන්න දුන්නොත් අවසානයේ වෙන්නේ අපිට ඕන එක නෙවෙයි, ඒගොල්ලන්ට ඕන එළිය පරිසරය තීරණය කරගත්ත දෙයක් වෙන එක. ඒ නිසා අපි පැහැදිලිව මේ විශේෂම මුල් ඒරියාව රසායනාගාරයේ තියෙන තත්ත්වයක් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් මේ රටට ගෙන්වීමේ තත්ත්වයක් සම්බන්ධයෙන් දිගින් දිගටම පරීක්ෂණයක් කරන්න කියලා සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලනවා. සෞඛ්‍ය ලේකම්වරයා අද වෙනකන් ඒ සම්බන්ධයෙන් නිශ්චිත විමර්ශනයක් කරේ නැහැ. මේ නිශ්චිත විමර්ශනයක් කරලා මේ ප්‍රතිපාදන කොයි ආකාරයෙන්ද වැය කරලා තියෙන්නේ කියන කාරණාව රටට හෙළිදරව් වෙන්නේ නැත්තම් දිගින් දිගටම අපි විශ්වාස කරනවා මේ ගැටලුව සම්බන්ධයෙන් ප්‍රතික්‍රියා මාර්ගයකට යන්න සෞඛ්‍ය ලේකම්වරයා අපෝසත් වෙවි කියලා. ඒ නිසා අපි ජනාධිපතිවරයාගෙන් නිත් ඉල්ලනවා මේ ප්‍රතිපාදන විවිධ තැන්වල තිබිලා විවිධ පුද්ගලයන් හරහා විවිධ ආකාරයට වියදම් කරලා තීරණය කරලා